ළඟදී සමගි ජනබලවේගය IMF ගිවිසුම පිළිබඳව යම් යම් සංශෝධන කිරීමට අපි බලාපොරොත්තු වෙනවා කියලා කිව්වම අපේ ස්ථාවරය ඒකන IMF ගිවිසුම ගැන නැවත සාකච්ඡා කිරීමට කටයුතු කරනවා කිව්වම අපි ඒ වෙලාවේදී හඳුන්වා ගත්තේ රාමුව IMF රාමුව තුල ඒ රාමුව තුල සිටින අතර ඒකේ අන්තර්ගත වෙන යම් යම් කරුණු අපි සංශෝධන කරන්න බලාපොරොත්තු වෙනවයි කියලා. උදාහරණයකට රාජ්‍ය ආදායම දළදේශ නිෂ්පාදනයෙන් ප්‍රතිශතයක් හැටියට 2029 15.4% නියම කරලා තියෙද්දී ඒ ඉලක්ක අපි වෙනස් කරන්නට යන්නේ නැහැ. ඒ රාජ්‍ය ආදායම. හැබැයි ඒ ආදායම උපයන ආකාරය උපයන්නේ කාගෙන්ද කොහොමද කියන එක අපි විසින් ඒක අපේ අභ්‍යන්තර ප්‍රශ්නයක් රටක තීරණය කර යුතු දෙයක් එය අපි වෙනස් කරනවා කියලා අපි IMF එකට පැහැදිලිව කියලා තියෙනවා. උදාහරණයකට IMF එකෙන් කියලා තියෙනවා රජය IMF එකත් එක්ක පොරොන්දු වෙලා තියෙනවා මේ ආර්ථික වර්ධනය වසරකට 3% වගේ ගානකට යන්න. මේ 3% අපි හිතනවා මදි කියලා මේ වෙලාවේ. මොකද ණය ගෙවන්නයි රටේ අවශ්‍යතාවය සඳහා ආර්ථිකය ඒ ආර්ථික වර්ධන වේගය 3%කට වඩා වැඩි ප්‍රමාණයකට උස්සන්න ඕන කියන එක අපි විශ්වාස කරනවා. ඒ නිසා ඒකට අවශ්‍ය උත්තේජනයක් මේ ආර්ථිකයට ලබා දිය යුතුයි කියන එක සමගි ජන බලවේගෙන් තරයෙන් විශ්වාස කරනවා. ඒ නිසා 8% 10% ආර්ථික වර්ධන වේගයට යා යුතුයි කියන අපි ඒ 8% ආර්ථික වර්ධනය වේගය උස්සන්න නම් යම් යම් සංශෝධන මේ IMF රාමුව තුළ සිදු කර යුතුයි. ඒ නිසා අපි ඒක පැහැදිලිව කතා කරා. ඒ වගේම අපි කල්පනා කරේ මේ රටේ පීඩාවට පත්වෙච්ච විශාල ජනකොටසක් ඉන්නවා. මැද පන්තියේ පහළ මැද පන්තියේ දුප්පත්ම දරිද්‍රතාවයෙන් පෙළෙන ඒ ජනකොටස් වලට අද ඇති වෙලා තියෙන බර අඩු කර යුතුයි කියලාත් අපි විශ්වාස කරනවා. ඒකත් අපි විද්‍යාත්මකව මේ ගිවිසුම රාමුව තුළ කොහොමද කරන්න කියලා අපි යෝජනා කීපයක් ගැන කතා කරලා තියෙනවා. දැන් මේක අපි කියන්න ගියාම අපේ විරුද්ධවාදීන් මේ මිත්‍යාවක් ඇති කරලා මතයක් ඇති කරලා රටේ කියනවා IMF එකේ මේ ගිවිසුමම අවලංගු කරන්න යනවා ලොකු ප්‍රශ්නයක් වෙයි IMF එකේ 3 ට්‍රාන්ස් එක දෙන්න ගන්න බැරි වෙයි රට ලොකු අර්බුදයකට යයි ආර්ථික අර්බුදයක් නැවත නිර්මාණය වෙයි කියලා අපි දැන් මඩ ගහනවා. හැබැයි අපි මේක ජනප්‍රිය වෙන්න කරන්න බැරි දේවල් අපි පොරොන්දු වෙලා නැහැ. අපි රට අවදානම් තත්වයක තියෙනවායි කියලා හොඳට දැනගෙන අපි කල්පනාවෙන් අපි කරන්න පුළුවන් මේ රාමුව තුළ සංශෝධනය කරන්න පුළුවන් දේවල් ටික ගැන තමයි අපි කතා කරලා තියෙන්නේ. ඉතින් මේක ඉතාම වැදගත්. ඉතින් මම මේ වෙලාවේදී කියන්න ඕනේ අපි සජබය තමයි. මොකද අපි මෙහෙම වගකීමක් නැතුව වගකීම් රහිතව කතා කරන්නේ නැහැ. 2019 ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බදු ප්‍රතිපත්තිය වෙනස් කරලා බදු සහන දෙන්න පටන් ගන්නකොට අපි පාර්ලිමේන්තුවේ රට බංකලොත් වෙයි කියලා 2019 අපි කිව්වා. සමහර අය අර ව්‍යාපාරිකයෝ වාණිජ මණ්ඩලයේ අය පත්‍රයේ දැන්වීම් දානකොට සුබපතල ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අපි ඒක පාර්ලිමේන්තුවේ කිව්වා මේක රට විනාශ වෙනවායි කියලා. අපි හරි දේ කිව්වා. පාර්ලිමේන්තුවේ හැන්සාත් ගත්තම ඒවා පළමුවෙන්ම කතා කරේ අපි කියලා පේනවා. 2020 වෙනකොට රට අවදානම් තැනකට යනවා කියනකොටත් අපි රජයට අවවාද කරේ පළමුවෙන්ම වගකීමක් සහිතව සමගි ජන බලවේගයේ IMF එකට යන්න කිව්වේ 2020 අපි. ඒ නිසා අපි මේක මේ වගකීමක් නැතුව IMF ගිවිසුම ඉරලා දානවා හරි මේ කියලා අපි කියන්නේ නැහැ. හැන්සාඩ් එකේ 2021 අයවැය කතාව ගත්තම අපි පැහැදිලිව කියනවා මෙන්න මේක අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. අපි බංකලොත් වෙනවා IMF එකට ඒක කලින් යන්න කියලා. අනාවැකියක් කියනවා වගේ අපි කියනවා. ඉතින් එහෙම කිව්වම ඒකත් අහගත්තේ නැහැ. ඇත්ත වශයෙන්ම ආණ්ඩුවේ වෙලාවේ අර ධම්මික පැණිය කොරෝනා එකට පාවිච්චි කෙරුවා වගේ ඒ වෙලාවේ මොකද කරන්නේ IMF එකට යන්නේ නැතුව බැසිල් උයි නිවයිඩුයි PB ජයසුන්දරගේ පැණියක් හදලා මිශ්‍ර කරලා ඒ පැණිය දෙනවා රටට ආර්ථිකයට. ඒකත් එක්කම බංකලොත් වෙනවා. ඉතින් අපි මේ අනාවැකි කියන කට්ටිය නෙවෙයි. හැබැයි බලන්න මේ වෙලාවේදී අපි හරියට කිව්වා. ඉතින් හර්ෂයි ඉරානුයි මමයි ඇත්තටම ඥානක්කා වගේ අනාවැකි කියන පරම්පරාවෙන් ආපු අය නෙවෙයි. හරි, අපි අනාවැකි කියන්නේ ඒක පදනම් කරලා එක එක දේවල් කියන්නේ නැහැ. අපි විශ්වාස කරන්නේ ආර්ථික විද්‍යාව, ඉකනොමික් සයන්ස් එක.
අපි ඒ ආර්ථික විද්‍යාව පදනම් කරලා සාක්ෂි සහිත සාක්ෂි මත තීරණ ගැනීම සඳහා තමයි අපි බැඳී ඉන්නේ. එවිඩන්ස් බේස් පොලිසි මේකින් අපි හැම ගන්න තීරණයක්ම සාක්ෂි මත පදනම් කරපු සාක්ෂි ගන්නවා. In fact, we believe in economics, not voodoonomics. මොකද සමහර අය මේ එක අර මේ නයිතෙල් විකුණන අය ඉන්නවනේ, නයිතෙල් විකුණනවා වගේ අපි ප්‍රතිපත්ති විකුණන්නේ නැහැ. අපි ඉන්නේ එක විද්‍යාත්මකව සාක්ෂි සහිතව වැඩ කරන විදියකට තමයි අපි මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි කියන හැම එකක්ම වගකීමක් සහිත තමයි අපි කියන්නේ. එක පැත්තකින් අපි IMF එකටත් කතා කරලා එයාත් එකත් සාකච්ඡා කරලා අපි එක කතා කරලා කිව්වා මේ ගිවිසුම තුළ අන්තර්ගත වෙලා තියෙන සමහර දේවල්, ආර්ථික වර්ධන වේගය, බදු අය කිරීමේ ක්‍රමවේදය, ජනතාවට දෙන සහන පිළිබඳව යම් සංශෝධන සිදුවිය යුතුයි කියලා. අපි බොහොම විවෘතයි. අපි එක කිව්වා. මොකද අපි දන්නවා මහතීර් මොහමඩ් 1989 මැලේසියාවේ ආර්ථික අර්බුදයක් ඇති වෙනකොට IMF එකේ රාමුව ගත්ත මිස IMF එක කියපු හැම එකක්ම මහතීර් මොහමඩ් කරන්න ගියේ නැහැ. එයාට එයාගේ රටට ආවේනික දේවල් එයා තීරණ අරගෙන කරා. අපි ඒ වගේ ආණ්ඩුවක් හදන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. කොහෙන්ද විදේශ රටකින් ඇවිල්ලා අපට උපදෙස් අපි උපදෙස් ගන්නවා. හැබැයි ඒවා අපි අපට ආවෙනික විදියට හදාගන්න එක මං හිතන්නේ අපට හැකියාව සහ ශක්තිය රටක් හැටියට තියෙනවා. නිසා අපේ බලාපොරොත්තුව මේ සංශෝධනයේ රාමුව තුළ කරන අතර රාජ්‍ය ආදායම් උපයන ක්‍රම පිළිබඳව අපේ අදහස් කීපයක් තිබුණා. හර්ෂඩි සිල්වා මැතිතුමා ඒ ගැන මං හිතන්නේ විශ්ලේෂණයක් කරයි. හැබැයි අපි ගත්තේ ආදායම් බදු ගත්තම පර්සනල් ඉන්කම් ටැක්ස් එක, ඒ ටැක්ස් ලැබ් එක අපි සංශෝධනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අර බ්ලූ ප්‍රින්ට් එකේ විස්තර තියෙනවා සම්පූර්ණයෙන්ම. එතුමා ඒ ගැන කියයි. එතුමා සෑහෙන කාලයක් දැම්මා ඒ ගැන විශ්ලේෂණය කරන්න. ටැක්ස් ලැබ් එක ඇත්තටම 101 to 124 දක්වා යම් සංශෝධනයක් කරන්නත් 90% බදු ගෙවන්නන් ඒ 124 සහ 15 ටැක්ස් ලැබ් එකට ඇතුළත් වෙන ආකාරයට අපි සංශෝධනයක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ 100% සුළු ප්‍රමාණයක් තමයි ඉහළ ආදායම උපයන අය ඉන්නවා පිරිසක් 136ක් ගෙවිය යුතු අය. JVP-ෙන් කියනවා ඒ වගේ අයව බදු සහන දෙනවා, ඒගොල්ලන්ට කළු සල්ලි සුදු කරන්න නීති ගේනවා කියලා. අපි කියනවා ඒගොල්ලෝ 136කට බදු ගෙවන්න ඕනේ. මේ ජාවාරම්කරුවෝ බදු නොගෙවන අය. ඒගොල්ලෝ 136ක් ගෙවන්න ඕනේ. අපි පැහැදිලිව කියනවා. ඒ නිසා මේක අපේ බ්ලූ ප්‍රින්ට් එක තුළ අන්තර්ගත වෙනවා. මේ කරන්නේ අපි විශේෂයෙන්ම මේක කරන්නේ ඇයි පේයි ටැක්ස් එක ගෙවන අය. ඒ කියන්නේ විශාල පිරිසක් ඉන්නවා මහ බරක් ඇති. ඒ පේයි ටැක්ස් එක ගෙවන්නේ රාජ්‍ය සේවකයෝ, පෞද්ගලික අංශ සේවකයෝ, ඒ වැඩ කරන ජනතාව තමයි පේයි ටැක්ස් එක කරන්නේ. ඒගොල්ලන්ට යම් සහනයක් අපි ලබා දිය යුතුයි. පේයි ටැක්ස් එක දැනට 2024 ඇස්ටිමේන්තු කරලා තියෙන හැටියට ₹100 billion 160ක් රජය උපයන්න ඉලක්ක කරලා තියෙනවා. දැන් රජය කියනවා ඒක ₹100 billion 200 වැඩි වෙයි කියලා. මේක ගන්නේ වැඩ කරන ජනතාවගේ. මේ ₹100 billion 200. අනිත් පැත්තෙන් ආදායම් බදු දෙපාර්තමේන්තුව ඇස්ටිමේන්තු කරනවා පේයි ටැක්ස් නැති පෞද්ගලික ආදායම් ආදායම් බදු අය කිරීමේ ප්‍රවණතාවෙන් ₹80 billion ඉලක්ක කරලා තියෙන්නේ. හැබැයි දැන් වෙනකොට මං හිතන්නේ ආණ්ඩුව ₹40 billion ඒ ප්‍රොජෙක්ෂන් එක අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ ආදායම් බදු ගෙවීම ₹40 billion 40යි. හැබැයි පේයි ටැක්ස් එක වැඩ කරන ජනතාවගෙන් ගන්න අනිත් කොටස ₹200 billion 200යි. ඒක අසාධාරණයි. ඒ නිසා අපි විශ්වාස කරනවා දැනට 2019 ආදායම් බදු ගෙවන ලිපිගොනු 114ක් විතර ලංකාවේ තිබුණා. ඒක දැන් වෙනකොට මං හිතන්නේ ෆයිල් 106ක් විතර තමයි තියෙන්නේ. ඒකත් හරියට හැම ෆයිල් එකක්ම තියෙන එක්කෙන බදු ගෙවනවාද නැද්ද දන්නේ. ඒ නිසා මේ පේයි ටැක්ස් ප්‍රමාණයේ බර වැඩ කරන ජනතාවට අඩු වෙනකොට ඒ අඩුවීම අපි වෙන කොහෙන් හරි ගන්න ඕනේ. අපි විශ්වාස කරනවා දැන් මිනිස්සු ස්වේච්ඡාවෙන් ඇවිල්ලා බදු ගෙවන්න ඇත්තේ ප්‍රධාන හේතුව තමයි බදු ප්‍රතිශතය ප්‍රමාණය වැඩි. 124 to 136 අතර ප්‍රමාණයක බදු අය කරනකොට මිනිස්සු කැමැත්තෙන් එළ බදු ගෙවන්නේ නැහැ. හැබැයි මේක සාධාරණ ගානකට ගෙනාවනම් අපි විශ්වාස කරන වැඩි පිරිසක් බදු දැල ඇතුළට නොයන අයත් බදු දැල ඇතුළට ඇවිල්ලා කැමැත්තෙන් බදු ගෙවන ප්‍රවණතාවය වැඩි වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා සාධාරණ බදු ක්‍රමයක්
මේ රටට අවශ්‍යයි. සමානුපාතික බදු ක්‍රමයක් මේ රටට අවශ්‍යයි. වැඩියෙන් උපයන අය වැඩි ප්‍රමාණයක් ගෙවන්නත්, අඩුවෙන් උපයන අය අඩු ප්‍රමාණයක් ගෙවන්නටත් ඒක රජය ගත යුතු වගකීමක්. අපි සජබෙන් ඒ වෙනුවෙන් පෙනී හිටිනවා මේක හරියට ඒකට ප්‍රමුඛත්වය දෙන්න. අපි විශ්වාස කරනවා ඒ හරහා බදු එකතු කිරීමේ ප්‍රවණතාවය අපිට වැඩි කරන්න පුළුවන් කියලා. දැන් අපි මේක කිව්වට පස්සේ, අපි මේවා ගැන කතා කරුවාට පස්සේ රජය ලොකු සද්දයක් කරලා කිව්වා මේවා මුකුත් කරන්න බෑ, IMF එක ගිවිසුමම අවලංගු වෙයි කියලා. එහෙම කරපු ආණ්ඩුව දැන් මොකද්ද කරන්නේ? දැන් ආණ්ඩුවත් ප්‍රකාශයක් කරලා තියෙනවා ටැක්ස් ලැබ් එක සංශෝධනය කරනවා කියලා. අපි මේක කතා කරුවාට පස්සේ දැන් ආණ්ඩුවත් මේ බෝට්ටුවේ නැගලා මේ බස් එකේම නැගලා අපිත් එක්කම මේ ගමනේ යන්න බලනවා. දැන් ඒක කියනවා, දැන් ඉස්සර අපි කියනකොට කිව්වා IMF එක මේකට ඉඩ දෙන්නේ නැහැ, දැන් ආණ්ඩුවත් ඒ ටැක්ස් ලැබ් එක වෙනස් කරන්න බලනවා. හරි හිදිකිතයි ආණ්ඩුවේ හැසිරීම දිහා බලනකොට. අපෙන් ඉගෙන ගන්න එක අපි සතුටක්, අපිට ගෞරවයක්. දැන් අපි කියන එක, අපි තුන් දෙනා කියපු එක දැන් ආණ්ඩුවත් අහගෙන ඉන්නවා. ඒක ලොකු දෙයක්. එතකොට තමයි අනිත් එක හර්ෂඩි සිල්වා මැතිතුමා හොඳ විග්‍රහයක් කරා. එතුමා ඒ ගැන කියයි මේ නිවසකට නිවසකින් බද්දක් අය කරනවා කියන, තමන් ජීවත් වෙන නිවසටත් බද්දක් අය කරනවා කියන එකට නම් අපි විරුද්ධයි. ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒක විස්තර හර්ෂ උදාහරණයක් එක්ක මම දැක්ක කියලා තිබ්බා. අපි ඉලක්කගත කරන එක අනිත් එක තෙල් සහන ආධාරය. අපි කිව්වා ඉලක්කගත කරපු කණ්ඩායම් වලට අපිට ඒ තෙල් සහනය දෙන්න වෙයි කියලා. ඒක කෑෂ් ට්‍රාන්ස්ෆරයක් මගින් නිකන් නෙවෙයි, තෝරාගත්ත අවශ්‍යම අයට ඒ තෙල් සහන ආධාරය දෙන්න ඕනේ කියලා. අපි කියනකොට රජය බෑ කිව්වා. අද රජය ඒක පිළි අරගෙන දැන් රජයත් බලනවා ඒ තෙල් සහනය දෙන්න. ඉතින් අපි අපෙන් මේවා ඉගෙන ගන්න එක හොඳයි. මේ අන්තිම මොහොතේ අන්තිම කාලේ හරි අර හුස්ම අදින කාලේ හරි ආණ්ඩුව අපෙන් යම් දෙයක් ඉගෙන ගන්නවා නම් ඒක හොඳයි. කලින්ම අපි කියපු දේවල් ඉගෙනගෙන තිබුණා නම් ආණ්ඩුවේ ආවිස කාලයත් සමහර විට වැඩි කරගන්න තිබ්බා. ඒ නිසා අපි විශේෂම ජනතාවට බර අඩු කරන සහන දෙන, ඒ වගේම කිසිම විටක රජයේ ආදායම් වැටෙන්න දෙන්නේ නැතුව මේ ඉලක්කවලට ටාගට් වලට යන්න පුළුවන් විකල්ප ක්‍රමවේදයක් කරනවා මිසක් මේවා ජනප්‍රිය සටන් පාට නෙවෙයි. අපි එතන නැහැ. අපිට කරන්න බැරි දෙයක් තියෙනවා නම් අපි කියනවා ජනතාවට ඒක කරන්න බෑ කියලා. හැම එකක්ම විද්‍යාත්මකව තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි කොහොමද මේ බදු විකල්ප ක්‍රම ගැන කතා කරන්න කියලා කිව්වම විත්හෝල්ඩින් ටැක්ස් කියන ටැක්ස් එකක් තියෙනවා. රැඳවුම් බද්ද මං හිතන්නේ. ඒ රැඳවුම් බද්ද දැනටම තියෙන ටැක්ස් එකක්. ඒක යම් ප්‍රමාණයක ඒක තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ඒකෙන් අපට වැඩි ආදායමක් උපයන්න. ඒක යාන්තම් වැඩි කරා නම් ඒක සාමාන්‍ය ජනතාවට බර වැටෙන්නේ නැතුව ඒ විත්හෝල්ඩින් ටැක්ස් එකේ සමහර විට වැඩිහිටි පුරවැසියන්ට බලපෑමක් වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ ඉතුරු කිරීම සඳහා. ඒකට අපි කැප් එකක් දාලා ඒ අයට බලපාන නැති ක්‍රමයකට විත්හෝල්ඩින් ටැක්ස් එකෙන් අපි විශ්වාස කරනවා ඒ ක්‍රමය පාවිච්චි කරා නම් තව රුපියල් බිලියන 80ක්වත් අපට වැඩි කරගන්න පුළුවන්. බිලියන 80ක් දැන් වැටෙන ටැක්ස් එක හොයා ගන්න ඕනේ බරක් නැතුව. ඒ වගේම මේ රටේ සිගරට් බද්ද. අපි දන්නවා ඉස්සර කාලේ බැසිල් රාජපක්ෂ මහත්තයා සිගරට් කම්පැනිත් එක ඩීල් දාලා සිගරට් මිල වැඩි කරුවාට බද්ද නෙවෙයි වැඩි වුණේ. සිගරට් මිල වැඩි වුණා අර සිගරට් කම්පැනියේ ගාණ විතරක් වැඩි වුණා. රජයට එන ප්‍රමාණය වැඩි වුණේ නැහැ. ඒ නිසා මංගල සමරවීර එරන් වික්‍රමරත්න මැතිතුමන්ලා ඉන්නකොට මෙතුමා රාජ්‍ය මුදල් ඇමති හැටියට සිගරට් බද්ද ෆෝමියුලා එකක් හැදුවා. ඒ ෆෝමියුලා එක අක්‍රිය කරලා අපි නැවත බලාපොරොත්තු වෙනවා ඒ ෆෝමියුලා එක ගේන්න. ඒක ගෙනාවම තව රුපියල් බිලියන 20ක් අපිට උපය ගන්න පුළුවන්. ඒ නිසා අපි නැති වෙන බද්ද හුලං වලින් මැජික් වලින් නෙවෙයි හදන්නේ. සමහර අය අර ඌණියම් කරලා කරනවා කියනවනේ. අපි පෙන්නනවා විද්‍යාත්මකව කරන්න පුළුවන් ක්‍රම. අනිත් එක ගෙවපු නැති බදු අන්පේඩ් ටැක්සස් ඩිසැම්බර් 2023 වෙනකොට රුපියල් බිලියන 1000යි. ඒ හරි ක්‍රමය යොදව ගත්තා නම් ආදායම් බදු දෙපාර්තමේන්තුව ඩිජිටලයිස් කරලා ශක්තිමත් කරා නම් ඒ අර රුපියල් බිලියන 1000න් 50%ක්වත් අපට උපය ගන්න පුළුවන්. ඒ කියන්නේ බිලියන 500ක් විතර. ඉතින් මේ වගේ හරියට පිළිවෙතකට වැඩ කරා නම් අපි විශ්වාස කරනවා අපට මිනිසුන්ට සහන දෙන්නත් පුළුවන්, IMF ඉලක්කවලටත් යන්න පුළුවන්, රට දිනවන්න පුළුවන්. අපි විශ්වාසයි මේක සාධාරණ ක්‍රමයක් ඇති වෙයි කියලා. ස්තුතියි.